ඔයාලා මේ දෙලා ඉන්නේ හානිරක්ෂා යෝජනාවල ඇතික අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ account එක Gmail එක password එක අමතක වෙලා තියෙනවා නම් කොහොමද හරියටම password එක බලාගන්නේ password එක දැනගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ සරලවම කියනවා නම් ඔයා software එකට log වෙනවා register වෙද්දී ඔයා Gmail එකක් දෙනවා ඉතින් ඔයාලා తాවකාලිකව මේ software එකට යන්න නැතු වෙද්දී ඔයාට password එකත් අමතක වෙනවා ඉතින් එතනදී දීපු password එක කොහොමද ආයෙත් නිවැරදිව බලාගන්නේ ආයෙත් ඔයාලගේ website එකට ඒ site එකට යද්දී ඒ password එක නිවැරදිව එතන type කරන්න වෙනවා ඉතින් ඔයාලා මෙතන website එක වැඩ කරනවා නම් ඔයාලට ටික දවසකට ඒ website එකට යන්න බැරි වුණොත් password එක වලට අමතක වෙනවා ඉතින් එහෙම වෙලාවක ඔයාලා website එකට යද්දී password එක කොහොමද එතනට ගහන්න ඉතින් එතනට type කරන්න අනිවාර්යම වෙනවා වාගේ අර සල්ලි ටික withdraw කරගන්න. ඉතින් මෙහෙම වෙලාවක කොහොමද හරියටම password එක දැනගන්නේ කියලා තමයි අද ඉරිගෙන් කතා කරන්නේ. ඉතින් මේ සඳහා කිසිම software එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අපිට මේකෙදි Google විසින්ම ලබා දීලා තියෙන පාසුකමක් මගින් තමයි මේ දේ බලාගන්නේ password එක නිවැරදිව දැනගන්නේ. ඉතින් වංචා ක්‍රමයක් නෙමෙයි මේ. ඒ නිසා වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තව දෙයක් මතක් කරන්න කැමතියි පසුගිය දවස්වල මට මේකට වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි වුණා මගේ channel එකට. ඉතින් channel එකේ පොඩි ගැටලුවක් ඇවිල්ලා වීඩියෝ අප්ලෝඩ් කරගැනීමේ අපහසුතාවයක් ආවා. ඒ වගේම වීඩියෝ කරන දැනත් අලුතෙන් හැදු. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යම්. ඊට කලින් මතක් කරනවා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න මතක කරන්නත් එපා. එහා පැත්තේ bell icon එක ඇත් ඕල් ලෙස දාගත්තොත් එදිනෙදා දාන වීඩියෝ වල notification ඔයාලා ළඟටම ගින්න ගන්න පුළුවන්. වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න. අපි දැන් වීඩියෝ එකට යමු. हरी वाले क्रम अगे गूगल क्रोम ब्रउसर इधने के फोन गूगल क्रोम तीनवा इध मेन मेजर गूगल क्रोम ब्रउसर आनो हरी मन पुलवा उड़ी मेन मेवागे डॉन ईकन तीनवा इध वाले फोन इधं वाला डॉन ईकन बला पुलवा मेन मे विधिया सैटिंग की तीनवा इधं वाला मे सैटिंग की टच करगा नोने ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ account එකට අදාළ මෙන්න මේ වගේ setting. ඒ කියන්නේ account එක ඇතුලේ setting තමයි මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතනදී තුන්වෙනියට බලා ගන්න පුළුවන් password කියලා තියෙනවා. ඉතින් අන්න එතනට යන්න. එතනට ගියාට පස්සේ මෙන්න මේ වගේ තැනක් එනවා. ඉතින් මෙතන තියෙනවා password කියන නිල් පාට එක. ඉතින් ඒක යටට තමයි තියෙන්නේ මෙන්න මේ වගේ site වල Gmail එකයි password එකයි. Gmail එකේ password එකයි. ඉතින් මේකෙදි ඔයාට අවශ්‍ය account එකකට ගිහිල්ලා ඔයාලට මේකෙදි Gmail එකයි password එකයි බලා ගන්න පුළුවන්. දැන් ඉතින් මම මේ විදිහට site එකට ගියා. ගියාට පස්සේ මේ විදිහට Gmail එක උඩින් බලා ගන්න පුළුවන්. ඊට යටින් තියෙනවා password එක. ඉතින් මේ තියෙන password එක. ඉතින් මේ password එක ඔයාලට දැන් පෙන්වන්නේ dot වලින් පෙන්වන්නේ. ඉතින් මේ password එක හරියටම බලා ගන්න කොහමද? ඉතින් බලා ගන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට ඇහක් වගේ අයිකන් එකක් තියෙනවා මෙන්න මේක. ඉතින් මෙතන වල ටච් කරගන්න ඕන. හරි මම මේක ටච් කරගත්තට පස්සේ මගේ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ පාස්වර්ඩ් එක මෙතනට දාලා වෙරිෆයි යුවර් ඩෙන්ටිටි ඇන් කන්ටිනියු කියලා වැටලා තියෙනවා. ඉතින් මෙතනදී කියන්නේ ඔයාගේ හෝම් ස්ක්‍රීන් එකේ ලොක් එක මෙතනට හෝම් ස්ක්‍රීන් එකේ ලොක් එක මෙතනට ගහන්න කියලා. ඉතින් දැන් මම මේ විදිහට ෆින්ගර් ප්‍රින්ට් එක හරි දැන් මම මේ දේ ලොක් එක ගහගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ පාස්වර්ඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේක කොපි කර ගන්න පුළුවන්. මෙන්න මේ කොටු දෙකක් වගේ තියෙනවා. අන් එතෙන්ද ගිහිල්ලා මේ කොපි කරගෙන ගිහිල්ලා කොතන හරි ගිහිල්ලා පේස්ට් කරන්න පුළුවන්. හරි තවත් මේ වගේ ගොඩක් ඒවාල තියෙනවා. Facebook ගොඩක් කටේ දැනන් ඉන්නත් ඇති. මොකද ඔයාලා Google එකේ පාස්වර්ඩ් එකක් Google එකේ සයිට් එකක රෙජිස්ටර් වෙද්දී අනිවාර්යෙන් ඔයාලා Gmail එකයි password එකයි ගහන්න ඕනේ. ගහද්දී ඔයාලට මැසේජ් එකක් ඇවිල්ලා ඇති save කරන්නද කියලා. ඉතින් ඔයාලා මෙතනදී save කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝන් එකෙත් password කියන දැන මෙන්න මේ වගේ password එක save වෙලා තිනවා. ඔයාලා එතනදී password එක save කරන්නේ නැත්නම් එතනදී එන message එකට okay දෙන්නේ නැත්නම් ඔයාට මේ වගේ එන්නේ නැතුව ඇති. ඇවිල්ලා නැතුව ඇති. ඉතින් ඒක තමයි මෙතනදී හේතුව ඔයාගේ ෆෝන් එකේ අවුලක් නෙමෙයි. ඔයා එතනදී account එක හදද්දි ඔයා register වෙද්දී ඔයා එතනදී ගන්න ක්‍රියාමාර්ගය අනුව තමයි මෙතනදී password පෙන්වන එක තීරණය කරන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයා දෙයක් දැනගන්න ඇති කියලා.
ඉතින් වීඩියෝ එක තේරෙන්නේ නැති කියලාත් මං හිතනවා වීඩියෝ එක තේරුණ නැත්නම් ආයතරයක් බලන්න ඔයාලට අනිවාර්යයෙන්ම තේරෙයි ඉතින් වීඩියෝ ගැන මොකද හිතන්නේ වීඩියෝ හොඳද වීඩියෝ එකේ තියෙන අඩුපාඩු ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා අද වීඩියෝ එකෙන් වාදයක් දැනගත්තා නම් ඒ දේ ගැනත් පහලින් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ හොඳ නම් ලයික් කරන්න කමෙන්ට් ගන්න ෂෙයා කරන්න තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්නත් එපා ඉදිරියදා දාන වීඩියෝ වල notification එක මාර්ගෙන් ගෙන්න යන්න කැමති නම් එයා පැත්තේ bell icon එක තෝල්ලිස දාගන්න වීඩියෝ දාව ගන්න notification එක ගෙන්න යන්න පුළුවන් ඉතින් මොකද ඉතින් අද වීඩියෝ එක හොඳද වීඩියෝ එකේ quality එක කොහොමද ඒ දි වලින් comment එකක් දාන්න අමතක කරන්නත් එපා ඉතින් අදකින් ඉන්නවා।